විජේ වීර මගේ ඇතේ පන්තියට තමයි ආමන්ත්‍රණය කරමින් හිටියේ. එතකොට ඒ තුම ඊට ඉස්සරහින් විජය කුමාරතුංග කියන චරිතය මහා දැවැන්ත ජන තාවකට නායකත්වය දීලා ඉස්සරහින් යනවා. ඉතින් ඒ තුමාව මාර්ගයෙන් ඉවතට ගෙරුවේ මොකද ඒගොල්ලන්ට පහසු වෙන්නේ ඉදිරි ගමන යන්න. දුවක්කුව ඇල්ලුවේ එක්කෙනෙක් කොකා ගැසුවේ එක්කෙනෙක් මේ පාර්ශ්ව දෙකේ. ගාවට ඇවිල්ලා සුදර්ශී ගාව තමන්ට අවස්ථාවක් ලැබෙනකම් බලන් හිටිය කියන කාරණේ. ඒ වගේම විජය කුමාරතුංගයන් ඔබතුමාට යම් අවස්ථාවක ප්‍රකාශ කරනවා ජීවන් ඔබ ඔබේ හැකියාවෙන් සිනමාව තුළ ඉදිරියට යන්න කියලා. ඒ ගැන යම් කිසි සඳහනක් කරා. ඔව් ඇත්තටම දැන් මම දමේ නාට්‍ය අපි වසරකට නාට්‍යයක් හෝ දෙකක් සීදුවේ පල්ලිය වත්තේ පොල්කොට උඩ වේදිකා තනලා අපි වේදිකා ගත කරනවා. ඉතින් මේ වගේ කර කර ඉන්නකොට මේ තමයි මගේ මේ හිතවතෙක් හිටියා. එයා එතකොට සුදර්ශීට සම්බන්ධ ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය කීපයක රඟපාලා තිබුණා. ගමේ මාතෙක කුඩා කාලේ නම් හිටපු හිතවතෙක් වසන්ත ජයකොඩි කියලා. ඉතින් ඒ වසන්ත තමයි යෝජනා කෙරුවේ මෙහෙම හරියන්නේ අපි සුදර්ශී කියලා මෙහෙම. එතකොට මම සුදර්ශී ගැන දැනගෙන හිටියේ නැහැ. සුදර්ශී කියලා මේ සංස්කෘතික ආයතනයක් තියෙනවා. අපි මෙතනට යම් මෙතන හිටියොත් අපිට මේ නාට්‍ය වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ අනුව තමයි මම එතුමත් එක්ක සුදර්ශීට එන්නේ. එතනම අවුරුදු දෙකක් විතර ඉතින් මම සුදර්ශී භූමියේ කල්ගත කරා අවස්ථාවන් ලබා ගන්න නාට්‍ය කීපයක අවස්ථාවක් ලැබුණා. අනුසානයේදී මට තේරුණා මේක සිනමාවට සම්බන්ධ වෙන්න ඕන හැබැයි ඒකට මේක අපට කියන්න ඕන කියලා. ඉතින් දවසක් බාප්පා අපේ ගෙදර ආපු වෙලාවේ මම කිව්වත් නෙවෙයි අම්මට කියලා මම මේ පණිවිඩය බාප්පට දුන්නා. ඉතින් බාප්පයි වල කිව්වා මං පාර හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාට එන්න බොහොම පහසුයි. ඔයාගේ හැකියාවන් පෙන්වන්න මම ඔයාව අතින් ඇදගෙන යන්නේ නැහැ. මොකද කවදා හරි දවසක මම අත අතහැරියොත් ඔයා දුක් වෙයි. ඔයාගේ තරුණ ජීවිතේ වටිනා කාලය අපතේ ගියා නේද කියලා අවසර කිව්වා. ඉතින් ඒ උපදේශත් එක්ක ඇත්තටම මම තනිතරුවට සම්බන්ධ වුණා සුදර්ශී ඉන්නකොට. හැබැයි ඊට පස්සේ චිත්‍රපටි කීපයකට මාව සම්බන්ධ කරගත්ත යසපාරිත නානායක්කාර මෝහරුඩේ වගේ කීප දෙනෙක් ගාමිණී රවිදාරණ. ඉතින් ඒ වගේ මේ කීප දෙනෙකුට බාප්පා කියලා තිබුණා. ඒ කියන්නේ ජීවන්නේ අපේ මගේ කොල්ලෙක් අපේ බාප්පේ මේ මාව අවස්ථාව දෙන්න කියන එක. හැබැයි යා කොයි වෙලාවකවත් මට ගෙව්වේ නැහැ මම කිව්වා කියලා. ඉතින් ඒ වගේ යාගේ ඒ සංගවුණු ආශිර්වාදය සහ එයාගේ දැවැන්ත හෙවනැල්ල මට ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා. 1988 පෙබරවාරි 16 වෙනිදානේ සමස්ත ජාතිය කම්පාවට පත් වෙච්ච දවසක් මම හිතන්නේ ජීවන කුමාරතුමනි ඔබේ ජීවිතේ කවදාකවත් අමතක වෙන දවසක් නෙවෙයි. ඒ දවස ගැන යම් කිසි මතක් කිරීමක් කළොත්? ඔව් ඇත්තටම පෙබරවාරි 16 වෙනිදා කියන්නේ මට විතරක් නෙවෙයි මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත්වලට දැඩි කම්පනයක් ගෙන දුන් දවසක්. කොද විජය කුමාරතුංගයන් ඝාතනය කරපු දවස. එදා එතුමා පාන්දර වහමාරට විතර මට කතා කරා දුරකථනයට මේ නිවසේ දුරකථනයට කතා කරලා එතුමා මට කිව්වා මේ වාහනේ ටිකක් ගෙනත් දෙන්න කියලා. මේ මොකද බාප්පගේ වාහනේ තමයි මම ඒ වෙනකොට පාවිච්චි කරේ. මේ වාහනේ ටිකක් ගෙන දෙන්න කිව්වා හලාවත යන්න. ඉතින් මම හැබැයි ඒ වෙලාව එදා වාහනේ ගරාජ් එකට දාලා තිබුණේ. මං කිව්වා දැන් ගරාජ් එකට දාලා තියෙනවා උදේ මං ගිහිල්ලා අරගෙන එන්නම් කියලා. එතකොට කිව්වා නෑ එහෙම කරන්නේ නෑ මං වෙන වාහනයක යන්නම්. මේ 11 මාර්ට් විතර 11 මාර්ට් වගේ එන්න කිව්වා. මේ ගෙදර මට කටානාසනේ වගකීමක් බාරදී. ඇත්තටම මම ඒ වෙලාව එදා දවසේ ඔය වැල්ලවත රිදිමෝල ඒ භූමිය තමයි රූපගත කිරීම කරමින් සිටියේ. මම 11ට විතර ඩිරෙක්ටර කියලා
line break එක දෙන්න මං ගිහලා බලපම් වෙලා ඉන්නම් කියලා යනකොට මොමාරි පාර්ක් රෝඩ් එක ළඟ බයි ටෙන්ෂන් කුරේ යාර. එයාගේ කාර් එකේ ටෙන්ඩි කාර් එකේ මේ පාර්ක් රෝඩ් එක ළඟට යනකොට මං ටෙනිට කිව්වා මේ පොඩ්ඩක් නරහැම් පිට මගේ වාහනේ හදට තැන්න කියලා බලලා මෙමු කියලා. මොමාරි මං හැරිලා නරහැම් පිට ගරාජ් එකට යන්න හම්බුනේ අන්න විජය කුමාරතුම මාතට වෙඩි තිබ්බා කියලා මට එතනදි කිව්වා. අපි එතනින් ආයෙ හරවගෙන මෙතනට එනකොට ඒතකොටත් බොඩි එක අරගෙන යනවා. මේ ඉතින් ඇත්තටම අපේ බලාපොරොත්තු සුන්වෙච්ච දවසක් මොහොතක් මොකද අපි එතුමා ගැන එතුමාගේ ගිය යනකොට වයස අවුරුදු 43. මේ වයස අවුරුදු 43 තුළ එතුමා ගොඩනගපු ඒ ජාතික නායකත්වය ගැන අපිට මහ විශාල බලාපොරොත්තු තිබුණා. ඉතින් ඒ සියලු බලාපොරොත්තු කඩා වැටුණා. මම කියන්නේ මේ කඳවුරේ මුළු නායකයින් පවා ඒ කාලේ මම විතරම එතුමාගේ හිටියා. ඉතින් මම දකිනවා එතුමා යම් යම් සාකච්ඡාවලට යද්දී ඒ පැරණි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ ගෙන් එතුමාට හිමි වෙච්ච ගෞරවය. ඒ අයත් ලොකු බලාපොරොත්තුවක් හිටියා. එහෙම නැවුම් නායකත්වයක් රටට ලබා දෙන එහෙම නායකයෙක් ගැන ජී කුමාරතුංගයන් කෙරෙහි තම විශ්වාසයේ බලාපොරොත්තු සියල්ල කඩා වැටිච්ච දවසක්. ඒක මම හිතන්නේ අදට මේ ජනතාව ඒ නම මතක් කරද්දී විජය කුමාරතුංගයන් මතක් කරද්දී ඒ බලාපොරොත්තු සුන්වීම ගැන මහත් කනගාටුවකින් තමයි කතා කරන්නේ. මම හිතන්නේ එතුමා අපි හැමෝම දන්න කාරණාවකට ආවා. විජය කුමාරතුංගයන් නවත්තන්න උත්සාහ කරා. එතුමා ගමන් කරපු දීර්ඝ ගමන නවත්තන්න අවශ්‍යතාවයක් යම් කිසි කෙනෙක් ඇති වුණා. මම හිතන්නේ ඒක නොදන්න පැත්ත ඔබතුමා කතා කරන්න කැමති නම් කාටද අවශ්‍ය වුණේ විජය කුමාරතුංගයන්ගේ ඒ දීර්ඝ ගමන නවත්තන්න? එහෙම නැත්නම් දේශපාලනය තුළ ඔහුට ගොඩනැගෙමින් තිබිච්ච විශ්වාසය, ජනතා ආදරය නවත්තන්න උදුරන? ඔව්, ඇත්තටම ඒ වෙලාව වෙනකොට විජය කුමාරතුංගයන් දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉහළම තලයක තමයි හිටියේ. ඉතින් මේකට පන්ති දෙකකට බාර වුණා. එකක් තමයි මේ ඒ වෙලාවේ ධනපති පන්තිය නියෝජනය කරපු කණ්ඩායමට එතුමා කෙරෙහි දැඩි සැකයක් ඇති වුණා. මේ ඒ පන්තියට තර්ජනයක් වෙයි කියන එක. ඒ හින්දා ඕනොත් එතුමාට විරුද්ධව අවියම් උරගෙන හිටපු වෙලාවක ඇත්තටම මේ ඊට පල්ලැහැන් පන්තිය ආමන්ත්‍රණය කරපු නායකින් හැටියට මම ඒ වෙලාවේ අපි හැමෝම දන්නවා ප්‍රේමදාස මහත්තයයි රෝහණ විජේවීර වගේ ඇත් ඒ පන්තියට තමයි ආමන්ත්‍රණය කරමින් හිටියේ. එතකොට ඊට ඉස්සරහින් විජය කුමාරතුංග කියන චරිතය මහා දැවැන්ත ජනතාවකට නායකත්වය දීලා ඉස්සරහින් යනවා. ඉතින් මට හිතෙනවා මේ අය විසින් තමයි එතුමාව මාර්ගයෙන් ඉවතට කෙරුවේ. මොකද ඒගොල්ලන්ට පහසුවෙන් ඒ ඉදිරි ගමන යන්න. ඔබතුමා කියන විදිහට රාජ්‍ය ත්‍රස්තවාදයේද එහෙම නැත්නම් කැරලිකරුවන්ගේ ඉලක්කයක් බවට එතුමා පත් වුණා? මම දන්න තරමින් මේ දෙගොල්ලම එකතු වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. තුවක්කුව ඇල්ලුවේ එක්කෙනෙක්, කොකා ගැසුවේ එක්කෙනෙක්, මේ පාර්ශ්ව දෙකේ. හොඳයි, මම හිතන්නේ නොදන්න කාරණයක් විදිහටාවේ. විජය කුමාරතුංගයන්ගේ මරණයත් එක්ක මම හිතන්නේ ඔබතුමන් සමීපව එතනින් එහාට එතුමාගේ පවුලේ සමාජිකයන් ඇසුරු කරන්න ගන්නවා. විජය කුමාරතුංගයන්ගේ බිරිඳ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මැතිණිය වගේම දියණිය සහ පුතුණුවන් විජය කුමාරතුංගයන්ගේ මරණයත් සමග ඔවුන්ට ඇතිවෙච්ච කම්පනය සහ ඔවුන්ගේ හැසිරීම රටාවන් කොයි විදිහට ඔබතුමන්ට දැනුණා? ඔව්, ඇත්තටම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දෙරි කම්පනයට පත් වෙලා හිටියා. දරුවන් නම් පොඩි. මම හිතනවා ඒගොල්ලන් කම්පැනියට පත් වෙලා හිටියා. මොකද ඒගොල්ලන්ගේ ඉදිරි පිටමනේ වෙදි තිබ්බේ. මේ කම්පැනියත් එක්ක ඇත්තටම පවුලේ සමාජිකය කියලා මම තමයි සමීපෙන් හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක. මොකද බාප්පාව ඒ වෙලාවේ හිර ගෙට යවපු වෙලාවේ ඉඳන් මම එතුමියත් එක්ක බොහොම සමීපෙන් කටයුතු කළා පවුලේ කෙනෙක් හැටියට. ඉතින් එහෙම තියෙද්දි මට එතුමිය වගකීම් රාශියක් බාර දුන්නා. මොකද විශේෂයෙන් ඒ මෘතදේහය පිළිබඳව මට බාර දුන්නේ අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් අවසානයේදී එතුමියත් එක්ක මොකද මම ඒ වෙලාවේ ඊබට් විජේසිංහ
rupa lawannya sipi, wacana rupa ke sipi, itu buat praktiknya kita ini macam apa dah, macam ini nih, mana meden nawa ya, gihilla, arga nih gihilla, jadi usaha ya kira, me jatah tato itu muna guild, ema kerala pi adala reh chandra kumar tuh nggak nih, bagi nala pain. Namun itu mienya kira nih, kira mereka memuna pernah deh pak, memetia sil keran dia. Muka deh itu mienya kami tuh nenek, muka deh bapak itu jiwa tuh na, atau lagi tuh na khale thule itu matu. Yang iwak dani latih buna itu matu, yang hilirnya kerai yang mekiane kerjaan teh. Bila deh dana nih, muka deh itu mana itu lagi nih kat memang. Wajar tu kehilalan, nak kehilalan, memang mereka not ready. Itu mana, wajah pun ada. Tapi kita tiada mana kata win-win. Jangan tahu win-win, beri kata mereka ni kata sahaja sepak kira. Jadi kita ni, itu mana, di mana, hanya kepada tiada. Dan kini itu mana, samari tak termet, tak termet. Tiada api itu. Jadi itu tu mana, mama api alasan itu tiada. Kita pergi, di mana tiada kota sehir kerela, angkat tiada kota itu. Nah, ini lah, mana kota. Jangan tahu lagi loko, pelak ya hilalah laksa gana poli ni. Di meh meh inna kota api, no penna meh hitio, tapi api saka cakera, mitane am kisi inna pihidane api depan ane kerjaan de beri beri. Jadi ini hinda, api muna langgat foto ekat dia lah. Shariraya view takaran de tindu kerela, ekat anu meh tiga tte tu mili. Di meh mitamai ekat itu kari. Di meh tu mili evada agat. Tetapi mah eh syaktiat. Vijay Kumar tuh kan nanti gini unu dajeh daya tetar gana itu mah nawaitu abadi pura tetar abadi punai katuye esia leh beg ini awam beg kehatir mama dakin awi Vijay Kumar tuh kan di maranaya tapi terluka luki bedawi melati janata awet luku syaktiya puna udah bedawi minimal udah desa panas sanskruti ya raja kerupuila batra me Sila dia samaj itu lah. Jadi, itu mah jiwa terpuja kerja mangta itu nawa. Ia sanksuti wenas kerana tapi dah konsi anu hatere. Chandra Kumar tuh nggak mesti niye naik katwe. Apa iya katitu tak kerana minimal udah desapan sanksuti wenas kerana. Chandra Kumar naik kat Kumar tuh nggak mesti niye. Kita nih desapan nih tiga orang kanu apa tiye. Jadi Kumar tuh nggak ngeje deh tak tiye. Itu mangge zaman ini dia tergini anu kira. Bang, kita lembut tu mah, arahkan aku tanah tek. Eh, tiurnya, tu mian bising, kalau yang pernah sulit lah, mungkin arahkan aku deh mana tangi awas. Tapi dah tu tiurnya, ada saha mama kalau tu dah arahkan na, itu ni hard. Lembut tu mah, deshpan itu bising ni, me deshpan ada arah hara. Eh, zaman aku masih tu ni tu. Oh, ekstra mah, buat mama, mungkin deshpan. Kerja kerana kami Vijay Kumar tu dia ni kena bersih dah kerana, mungkin kalau Matthew ni agak dah illan deh, mungkin balap perutuan tu pun ada. Namun tevilah ini, entah macam Vijay Kumar tu dia tarapu mati, thamai Chandra Kumar tu dia Matthew ni ya, ini dia tarapu lagi, boleh tu mahu risau segera, siapa lu, wame balap ini, ikut orang kan tu, na, kianek. Ibagai mana teh jati ke pasalnya itu. Setiap sahaja visumu, laba denda, awak cai kira na pada nama tu lagi dalam me mudadi kepawai men, orang te yang yang virudata matuwebit, itu mah ini mati jagrahan ekarawan nta, wisala naikatte laba tu. Tinggi ke Chandra Kumar tu nggak metiniya, ini dia tegen gaya kira mah bisa sekarang. Tinggi dahara tu lama kita desa pan laman sih deh, ni mukadar. Vijay Kumar tu mungkin antara ini tiada meruah. Ia pasti api dah ke parwal lola buku ya term taruna malam ini tire sel mata tiri sel itu ni kita lari. Taru api taruna ya dia. Nama bisa segera sinema tu la jangan priya nalui kita api kerana kerana ini not wada. Ia belawa ini bihisunu minimalu desa pan sanksiuti ya tu le. Mereka naskaran le. Peramunaga nona kira. Mereka terima Paul ini dari birode mata mereka dah. Even kalau bapa datu ini dia la marah. Jadi Paul ini samaji keor deshpan ini terang depan dia la balakaran di. Terima kerja ini dan netu itu memang manggil la ikhlas hamsi anu tu ne. Nama lekene tasang kere. Balas sabah meti ber.
ඒ වගේම අපි දකුණු පළාත් සභා මැතිවරණය ෆ්‍රැන්සිස්කු මැතිවරණය දිත් අපි ඇත්තටම අපිට එලෝ එලෝ වෙනි තිබ්බා ගැහුවා එහෙම තියෙද්දිත් අපි දකුණු පළාත් සභා මැතිවරණයට ගිහිල්ලා කොහොම හරි එදා ඒ ජයග්‍රහණය ලබාගෙන ඒ ඇති කරපු වෙනස තමයි අපි 1994 වෙනකොට රටේ බලය අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් කරුණු දෙකක් විමසන්න කැමතියි. එක කාරණාවක් විජේකුමාරතුංගයන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පළවලා තියෙනවා. ඔහුගේ ඝාතකයන් සම්බන්ධයෙන් මේ මත පළවලා තියෙනවා. මේ ඇතික කන්දිය රැවෙන්න තියෙනවා ඒ සම්බන්ධ කතාවක්. විජේකුමාරතුංගයන්ගේ ඝාතනයට සාධාරණ ඉෂ්ට වුණාද? ඒ ඝාතනය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට නීතිමය දඬුවම් ලැබුණද කියන කාරණය සහ අනෙක් කාරණය කුමාරතුංග පවුලේ දේශපාලන අනාගතය කුමක් වේද? ජේ කුමාරතුංගයන් පස්සේ ඔබතුමන් දේශපාලනයට පිවිසෙනවා. එයින් පස්සේ දේශපාලන අනාගතය කොයි වගේ වේද කුමාරතුංග පවුලේ අලුත් බලාපොරොත්තු වතු වේද? ජේ කුමාරතුංගයන් දරුවන් දේශපාලනයට පිවිසෙයිද? ඔය ඇත්තටම ප්‍රථමයෙන්ම කියන්න ඕන විජේ කුමාරතුංගගේ ඝාතනය සම්බන්ධව අපිට ඒ පවතින නීතිය තුළ මොකද ඒ විජේකුමාරතුංග ඝාතන කොමිසමේ වාර්තා අනුව යම් පවතින නීතිය තුළ ඒව ඔප්පු කරගන්න බැරි තැන් සැඟවිච්ච තැන් තිබුණා. මොකද මැද්දෙන් ඒ යම් වහලා තිබුණේ ඒවා වෙඩි තියා තිබුණා. හැබැයි ඒක නීතියෙන් නැති වුණාට ඒ සියලු දෙනා ස්වභාව ධර්මයෙන්ම ඊට දායක වෙච්ච ගෑවිච්ච සියලු දෙනාට මම හිතනවා ඒ දඬුවම් ලැබුණා. ඉතින් ඒ හැම වගේම මේ ඔබ අහපු දෙවෙනි ප්‍රශ්නය කුමාරතුංග පවුලේ ඉතින් ඇත්තටම මම විශ්වාස කරන්නේ කුමාර පවුලේ කෙනෙක් දිගටම දේශපාලනයේ හිටිය යුතුයි කියන එක රටට හෝ ජනතාවට වැදගත් වෙන්නේ නැහැ. නමුත් විජේ කුමාරතුංගයන් මගේ දේශපාලන ගුරුවරයා හැටියට එතුමා ගේ තිබිච්ච ඒ මානව හිතවාදී ගුණය සහ මේ සියල්ල ආරක්ෂා කරගෙන ආපු දේශපාලන ගමනේ මට හිතෙනවා මගේ දේශපාලන ගමනේත් මේ ගමනේ ලොකු බාධා කිරීම් විටින් විට සිද්ධ වුණා වගේ න වර්තමානයේත් මේ බොහොම කුමන්ත්‍රණකාරී ලෙස මට ලැබිය යුතු ඒ අවස්ථාව අහිමි කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ විසින්. ඉතින් එසේ වෙතත් මම හිතනවා ජනතාව අප කෙරෙහි තබලා තියෙන විශ්වාසය අදත් එහෙම බලය කියන එක නැති වුණත් තාමත් අපි තියෙනවා. ඉතින් මේ දේශපාලනය තුළ මම කියන්නේ ඒ මානව හිතවාදී දේශපාලනයට නායකත්වය දෙන්න මම තවදුරටත් දේශපාලනය තුළ රැඳී ඉන්නවා.